මේක මගේ මිතුරෙකුට සිද්ධ වෙච්ච අබැද්දියක්. සුරේ මා සමග සෑහෙන්න කාලයක් එකට වැඩ කරපු කෙනෙක්. ඔහු බීමට අබැහැවෙක්. ඒ පිළිබඳව මම මෙහි සඳහන් කරන්නේ කාරණය තේරුම් ගැනීමටයි. ඔහු තම පෙම්වතිය වූ මංගලි සමග හොරෙන් සුර සැප විඳ ඇත්තේ ගෙවල් දෙකටම හොරායි. මොවුන්ගේ ඇසුර ගෙවල් දෙකෙන් දැනගන්නා විට පෙම බොහෝ දුර ගොසි. එහෙත් සුරේගේ අම්මා ඔවුනොවුන් නෑදෑයන් වුවද මංගලීට අකමැති වූයේ ඔවුන්ගේ පරණ කෝන්තරයක් නිසායි. එමෙන්ම මංගලීලගේ පවුල එතරම් වත්පෝසත්කමින් යුක්ත නොවු නිසා මෙය මහා ඝට්ටනයක් බවට පත් විය. අය සුරේගේ අතපතා බලා සිටිනු. ඔවුන්ගේ පවුලේ කැමැත්ත නොලැබිනි. ඒ අතරතුර මංගලීට විවාහ යෝජනා දෙන්නට උබැවි මොවුන් දෙදෙනාට මෙය මහා හිසරතයක් විය. දෙදෙනා හොරෙන් මුණ ගැසී හොරෙන් විවාහ වන්නට ප්ලෑන් කරන වග ආරංචි වූ ඔහුගේ මව හුබේ කිව බැන්දොත් මම මොයේ කටට පැනලා මැරෙනවායයි ඈ නිතර ඔහුට කියන්නට විය. ඔව් ඒ බව මංගලීට කියු විට එහෙනම් මම මොයේ කට උඩ රේල් පාලමේදී රේල් පීල්ලට බෙල්ල තියනවා මගේ මල කඳක්වත් නොලැබෙන්නේ යමින් හඬන විට ඔහු නිරුත්තර විය. ගෙවල් වලින් ගෙනෙන යෝජනා වලට මම දැන් කැමති වෙන්නේ කොහොමද? මට යන එන මන් නැති වුණා. ඔයාට සතුටුද? යනුවෙන් ඇය නිතර ඔහුගේ නසන ප්‍රශ්නයක් විය. මොහුගේ හදිසියට අවසාන විසඳුම ලෙස තෝරාගත්තේ ඔහු මත්පැන් බෝතලයයි. මුලදී මොහු සීල් අරක්කු බිව්වද එන්න එන්න මොහුගේ ඩෝස් එක වැඩි වූ අතර මුදල් හිඟවන විට කසිප්පු බීමට ඇබ්බැහි විය. ඒ සමගම කසිප්පු යාළුව වැඩිවන්නට වීම අපිට මහත් හිසරදයක් විය. එහෙත් මොහු නොබී සිටින අවස්ථාවලදී ඉතා කාරුණික අයෙක් වීම නිසා අහක දැමීමද කළ නොහැක්කක් විය. කසිප්පු ගඳ ඉවසන්නට නොහැකි වූ සමහර කයවලුන් ඔහු හා සණ්ඩු සරුවල් වූ අවස්ථාද එමටයි. ඒත් මොහු මාස 6කට පමණ වතාවක් ගමට යන්නේ තම පෙම්වතිය මුණගැසීමට බව අපට නොරහසකි. සතියක් නිවාඩු අයදුම් කර ගමේ යන ඔහු ආපසු දින 3කින් ආපසු එන්නේ එහි ප්‍රශ්න උග්‍ර අතට හැරෙන නිසායි. එන ඔහු මා තනි වසුව හොත් ඔහුගේ දුක් ගැනවිල්ල මුල සිට අගටම කියන්නේ ඔහුගේ සිත සැහැල්ලු වීමට විය හැකි. අනෙක් අය ඔහුට සමහර අවස්ථාවලදී දොස් කියන නිසා මාවම අල්ලාගෙන කියවීම ඔහුගේ සිරිතක් බවට පත් විය. ඔහුගේ කතා මට කටපාඩම් වන තරමටම ඔහු නැවත නැවත මුල සිට අගටම කියවන්නේය. එය දුක් ගැනවිල්ලක් වූ නිසා කිසිත් නොකියා අසා සිටියේ මට තවෙකුගේ සිත් පෙලීමට අවශ්‍යතාවයක් නොවූ බැවිනි. ඔහු බීමට අබැහි වී ඇති බව ආරංචි වූ දෙමෝපියන් අවසානයේදී ඔහුට මංගලි හා විවාහ වීමට අවසර දුන්නම ලේකම් නෑනගේ ලේකම් තැනගේ ඉදිරියේ අත්සන් කරවා අවසන් කරවීමට පමණක් තරම් ඔහුගේ දෙමෝපියෝ දැඩි තීරණයක සිටිය. එසේ වුවද ඔවුන්ට එක්වීමට අවස්ථාව ලැබීම ඔහුගේ සන්තෝෂයට කාරණාවක් වූ නිසා ඔහු එදා සිට සන්තෝෂයට බිව්වේය. ඒත් කසිප්පුමයි. දැන් ඔහු නිතරම ගමේ ගියද යන්නේ වැඩිපුර නැන්ද මාමගේ ගෙදරයි. එහෙත් මත් වතුර අඩු කර ගැනීමට ඔහුට දෙන දේශනා හිසරදයක් ලෙස ඔහු සැලකිය. කෙසේ හෝ ඔවුන් දෙදෙනාට ළමයෙක් උපන්නේය. ඉන් පසු ඔහුගේ මව තම පුතා සහ ඔහුගේ බිරිය බිරියගේ ගෙදර ඉන්නවාට අකමැති වූ අය. එබැවින් ඔහු තම දෙමාපියන්ගේ කොන්දේසි මත බිරිය සහ දරුවා ඔහුගේ ගෙදරෙක් ආවේය. දැන් ඔහුගේ ගෙදරදී ඔහුට මත්වතුර තහනම්. එබැවින් ඔහු නානා හේතුන් කියා මිතුරන්ගේ ගෙවල් වලට ගොස් ඔවුන් හා එහිදී සෙට් වී පදමට රත් වී බොහෝ රැවී ගෙදර එන්නේය. මෙයින් ඔහු හා බිරිය වූ මංගලි අතර බහින් බස් වීම සිදු වූ වාර අනන්තයි. ඇය ඔහුට නිතරම අවවාද ස්වරූපයෙන් දොස් නගන්නේය. දැන් අපිට දරුවෙකුත් ඉන්නවනේ. ඔයා බීලා මැරිලා ගියොත් දරුවටයි මටයි යන කලතසා මොකද්ද? යන්න නිතරම ඇ නගන ප්‍රශ්නයක් විය. දැන් නැන්දා සහ ලේලිය හොඳයි.
පුතාට දොස් කියන්නේ දෙදෙනාම වීම ඔහුට ඉවසුම් නොදෙන්නට විය දිනක් ඔහු මුදල් දිනක් ඔහු විදුලි බිල ගෙවා එන්නට යමි කියා ගෙදරින් පිටත් වුස් එයද ගෙවා අපසු එන්නට සැරසෙන විට ඔහුගේ පාසල් මිතුරෙක් නගරයේදී මුණ ගැසී යමම්බන් ඒ ටික වෙලාවක් කතා කරලා ඉඳලෙන්නේ යයි කියා ඔහු සමග ගාලු යන බස් එකට නැංගියේය ඔවුන් බැස ඇත්තේ දොඩන් දුව දිහායි බසෙන් බැසගත් ඔවුන් වයින් ස්ටෝස් එකකින් බෝතලයක්ද බයිට් වලට මස්ද මිලදීගෙන මිතුරාගේ ගෙතර ගොස් බයිට් එකද සාදවාගෙන සප්පායව පටන් ගන්නා විටද සවස 4ට පමණ වන්නට ඇති සෑහෙන වෙලාවක් බෝතලයට කාලය ගෙවූ ඔවුන්ට වෙලාව කීයදවත් මතක නොවින බෝතලේ අවසන් වන විට රැත් 10ට පමණ ඇති ඉන් පසුව මිතුරාගේ මව පැමිණ පුතාලා දවල්ට කෑවේ නැහනේ කෑ මේසෙට ඇරලා තියෙන්නේ කාලා ඉන්න මේ දෙමිතුරෝ තව ටික වෙලාවක් එහි සිට සූර් ටිකක් අඩු විට කෑම මේසෙට ගොස් දිවා ආහාරයේ රාත්‍රියේදී ගත්තහ ඉන් පසු තම මිතුරා ආයාචනා කළද එහි නොනැවති සුරේ බස් පාරට ආවේ හදනම් අම්බානක අහගන්න වෙනවයයි තම මිතුරාටද කියා සිනා සැමිනි එමෙන්ම කීයට හොයන බස එක නැගී ආපසු ගෙදර හැමටයි ඒත් බසයක් නවත්වා ගැනීම ඔහු සිතූ තරම් පහසු නොවේ ඔහු මත් වී ඇති බව වැනෙන අයුරින්ම ක්‍රියතුරන්ට දැක ගැනීමට හැකි නිසා බසයට ගොඩ වූ පසු ඔවුන්ගේ කන්දොස් කිරියාවල් අසා සිටීමට ඔවුන් අකමැති නිසාත්ය බසයක් වෙනුවෙන් පාරේ රැඳී සිටින ඔහුට දැන් කුමන වාහනයක් වුවද කම් නැත එන සෑම වාහනයකටම අතැල්ලුවද කිසිවක් නැවතුවේ නැත පැය දෙක තුනක් ගෙයිනි ගාලු පාරේ වුවද සෙමින් ඉදිරියට එන වාහනයක් දැක එයටද අතේසුවේය වාහනය උ ළඟින්ම නතර විය වම් පැත්තේ ජනේලේ අයිනේ සිටි තලෙලු හීන් දැරි මිනිසෙක් ඔහුට දත් විලිසා සිනාසුනේය බස් නෑ වගේ නේද මහත්තයා මං යන්නේ බොරැල්ලට ආ කොළඹ අහලා ඇති මා ගීතේ මහත්තයා එන්න යන්න මටත් කතා කර කර ගිය හැකිනේ කිව්වම ඔහු තා යමු එහෙනම් හැබැයි බස් ගාස්තු විතරයි මට දෙන්න පුළුවන් මල් ළඟ සල්ලි ගොඩක් නක් නෑ කියන විට ඔහු සිනාසි මට සල්ලි ඕන නෑ මහත්තයා එබැවින් ඔහු ඒට කැමති වී කීයක් හරි දීලා බහිනවයයි සිතා පිටුපස දොර දිහාමට යන්නට මෙන් හැරෙන විට මාත ඉස්සරහෙන් නගින්න යනුවෙන් දියතුරු කියන විට ඔහු වාහනේ දෙස හොඳින් බැලීය ඒ වමෙන් පතවන වාහනයකි ඔහු ඔහුටම සිනාසෙමි වාහනේ ඉදිරිපසින් ගොස් දකුණු දොර ඇරගෙන ඉදිරිපස අසුනේහි වාඩි වී දොර වසා ගත්තේය රතය පිටත් විය රියදුරු දොඩමළු විය මහත්තයා රැවෙලා බෑරක්ද මට ඉස්කෝලේ යාළුවෙක් මුණ ගැහුණා බොහොම කාලයකට පස්සේ පොඩක් දන්නේ නැද්ද ඉතින් සෙට් වුණා දන්නේව නැතුව රෑ වුණානේ යනුවෙන් කියමින් ඔහු සිනාසුනේය ඔව්වම තමයි මහත්තයා පෙලක් අය යාළුව මුණ ගැහුණාම බොනවා පෙලක් අය හිතේ අමාරුවට බොනවා පෙලක් අය රස්සාව කරලා මහන්සි යන්න බොනවා කියමින් සිනාසෙන්නට විය රස්සාව කරලා මහන්සියට බොනවා කියන්නේ ඇයි සුරේ මවදියන් රියදුරුගෙන් ඇසීය එවිට රියදුරුගේ පිළිතුරු සුරේ මහත් ඕනෑකමින් අසා සිටින්නට විය දැන් බලන්න මහත්තයා මං පාන්දර 3ට හෝමාගමෙන් පිටත් උනේ මායි ඩ්‍රයිවර් අයියායි මාතර ගියා එහෙදී එයාට එයාලගේ පවුලෙන් කෝල් එකක් ආවා ළමයට අසනීපයි ඉක්මනට ගෙදර එන්න මම යත් එක්ක ඉස්පිරිතාලෙට ගියාම ළමයව නවත්තගත්ත කියලා ඉතින් එයා මාතරින්ම ගම යන බස් එකට නැග්ගා යතුර මට දීලා මං ඉතින් වාහනේ අරන් ආපහු යන ගමන් එයා බැහැලා ගියේ එක මහත්තයාගේ වාසනාව නැත්නම් මේකත් නෑනේ මහත්තයෝ පොලිසිය අපිටත් අත දානවා මහත්තයෝ මෙව්ව අය ඇත යනකොට 3 දෙනෙක් ගෙනියන දෙන්නේ නෑනේ ඉතින් නොබී කොහොමද ඕගේ කතාවට මදක් අඳුන් කුඳුන් වූ සුරේ එතකොට මාතර කොහෙටද ගියේ ඇයි එහෙ ගියේ මුලට ඉනට මහත්තයෝ ආමියකේ මහත්තුරු ටික නම් පනාගොඩටත් ගිහින් ඇති මේ වෙනකොට එව්වා ඉතින් අලුත් වාහනනේ ඔහුගේ මේ පිළිතුර සුරේව තවත් අන්දමන්ද කළේය ඉතින් මොකටද මාතර ගියේ කියලා කිව්වේ නෑනේ ආමියගේ කොල්ලෙක්ගේ බොඩි එකක් ගෙනිච්ච මහත්තයෝ කියන විටම ඔහුට හීන් දාඩිය දමන්නට විය ඒ උතුරේ භීෂණ සමයයි ඔහු ගොඩ විය ඇත්තේ අවමංගල රථයකටයි ඒ එකම කවුද ඔහුගේ පිටට සෙමෙන් තට්ටු කරන බවක් දැනෙන්නට විය
රියදුරවන්නට ඇතැයි සිතා ඔහු ඔහුවම අස්වසා ගත්තේ කළ යුතු දෙයක් නොමැති බැවිනි මද වේලාවක් නිහඬියාව රැකී නිසා රියදුරු සුරේ බය වුවත් දොවයි සිතා මහත්තයා බය වුණාද කමිසේ භාගයක් තියෙනවා උගුරක් දාගන්නේයි ආරාධනයක්ද කළේ හම්බෝ දැන් එපා ඇති වෙන්න දැම්මා ස්තුතියි ඔව් කියන විටම ඔහුගේ පිටට නැවතත් සෙමෙන් තට්ටුවක් වැඩිණි ඔහු කිසිත් නොකිය රියදුරුස බැලිය රියදුරු ඔහුගේ අත් දෙකම ස්ටියරින් වීලේ මතයි ඔහු ඔළුව කසමින් කල්පනා කරන්නට විය දොඩමළුව අඩුවිය නොදැනීම ඔහුට නිින්ද ගියේය වාහනේ දොරක් වැසෙන හඬින් ඔහු උඩකොස හැරුණි ඒ කළුතර බෝ සමිඳු අවියසයි මට සිරි මට නිින්ද ගිහින්නේ මට එන්න ඕනි උනේ කොස්කොඩට ඔහු නිතැතින්ම කියවිනි අනේ මහත්තයෝ මං ඉතින් මහත්තයා කොළඹ යන්න කියලා ඉතින් මං කතා කළෙත් නෑ අනේ අනේ සමා වෙන්න මහත්තයා රියදුරු පින්සෙන්ඩු වන්නට විය සාක්කුවෙන් රුපියල් 100ක් ඇද ඔහු අත තවත්ම රියදුරු බැගෑපතේ ප්‍රතික්ෂේප කරමි මහත්තයා කරදරයක වැටලා ඉන්නේ අර බස් එකේ ආවහු යන්න මහත්තයෝ ඕක ඒකට තියාගන්න මහත්තයා කියමින් ඔහු පිටත් විය ඔහුගේ කරුණාවන්ත ගමඬ ස්තුති කරමින්ම සාක්කුව අත ගෑ ඔහුට කාසියක් හමු විය එය බෝ සමිඳුන් පටු ලෙස පූජා කර ඔහු ගාලු පැත්තට යන බසෙහි එල්ලුණේ එහි කොන්දොස්තරට පින් සෙන්ඩු එමිනි ඔහු ගෙදර එන විට පාන්දර 4ට ආසන්න වී තිබිනි දොරට තට්ටු කරන විටම දොර ළඟම නිදා සිටි මංගලී දොර ඇරියද වචනයක්වත් නොකීවේ ඔහුගේ සිත රිදෙයි යන හැඟීම නිසා විය හැකි හැඳ සිටි ඇඳුම් පිටින්ම මංගලී නිදා සිටි පැතුරෙහි වැතුරුණු ඔහුට විදුලි ලාම්පු නිවෙත්ම කවරෙක් හෝ ළඟින් ඇලවූ බවක් දැනිනි මංගලී යයි සිතූ ඔහු නිහඬවම සිටියේ ඔහු කළ වරද ඔහුටම අවබෝධ වූ නිසායි ඔහුගේ ඇඟ උඩින් කකුලක් දාගත් ඇය කොයිදානේ ඔයා ගියේ කියා කනට කොඳුරණු ඇසුනේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් මුණ ගැහුණ කියන විටම සුකුමල හඬින් ඇය සිනාසුනාය බිව්වා නේද අදත් කියා සිනාසෙන ඔහුට යාන්දමින් මතකය පුතා තනියම නේද ඔයා පුතා ගාවි නිදාගන්න ඔහුගේ ප්‍රශ්නයට ලැබුණේ කතිම පිළිතුරකි එයාගේ තනියට එයාගේ අම්මා ඉන්නේ මම මොකටයි මේට සුරේට යකා නැග්ගේය හයි තමුසේ අම්මා නෙවෙයිද මේට පිළිතුරු වශයෙන් ලැබුණේ ඔහුගේ තට්ටම සෙමින් කෙනිටීමක් පමණි තමුසේට පිස්සුද හොයි ඊමෙන් සිනාසෙනු ඔහු විත්‍ය දෙසම් බලාගෙන නිදාගත්තේය උදේ 10ට පමණ ඔහු ඇහැරෙන විට පැදුරේ මංගලී නොසිටියාය ඇය පුතා ළඟට යන්නට ඇතැයි සිතූ ඔහු දත් බුරුසුව රැගෙන දත් මදිමි කුස්සිය හරහා ගෙයි පිටුපසට ගියේ ඔහුගේ තුවහයත් රැගෙන පහළ වෙලේ ළිඳර ගොස් දියනා ගැනීමටයි ඔහු රාත්‍රිය ආවේ අවමංගල රතේක බව නොකි ඔහු රහස රැක්කේය කුස්සිය දොර ළඟට ආ ඔහුගේ අම්මා පුතේ මේ ළමයා ඊයේ දවල්ට කෑවෙත් නැ උඹ ගෙදර නොහිටි නිසා රැහැටවත් එයි කියලා බලාගෙන හිටියා ඒ එකම ළමයාත් හරියට කරදර කළා දවල්ට කන්නේ නැතුව රැහැටවත් කන්නේ නැතුව අඬාඬ ළමයාත් එක්ක ඔට්ටු වෙලා ඉඳලා උඹ එන ඩිංගට ගිස්සලා ඔන්න නිින්දට ගිහින් තියන්නේ ඒකිත් ගෑණියක් බං මාත් ගෑණියෙක් ඔහොම කරන්න එපා පුතේ කියන විට ඔහු හා දැන් නැන්දම්මයි ලේලි යාළු වෙලා වගේ නේ ඔහොමනේ අම්ම ඉන්නෝනි කියමින් තව මවටද විහිළුවක් කළ ඔහු වෙලේ ළිඳට නාන්නට ගියේය ඔහු එහි යන විට නාඳුරණ කාන්තාවක් රෙදි වගයක් සෝදමින් එහි සිටිනු ඔහුට පෙනිනි එහි වගක්වත් නොගෙන ඔහු බාල්දියෙන් වතුර වත් කරන්නට විය වතුර බාල්දි කිහිපයක් වත් කරගත් ඔහු සබන් ගානට සූදානම් වන විටම සිනාසුණු ඇය හැබං අයියේ අලුත බැඳපුන් වෙලා ඔබ තනියම නාන්නාවේයි ඒකී අපිට අඳුන්නලා දුන්නා උඹට වාස්වාදී නෑයි කියා ඇසු ආය ඈ බං උඹ කවුද ඔහු ඇසු ප්‍රශ්නයට කොහොම තමයි බං උඹලට හරි ගියාම අහල පහල ඇව්වොත් අමතක වෙනවනේ කියමින් සිනාසෙමි පිළිතුරු දුනි කොකෝ ධියන් උඹේ ඔය පුසුබ සබන් කෑල පිටේ සබන් ටිකක්වත් ගාලා දෙන්න කියා නැවත සිනාසෙන්නට වූ ආය මේ උඹට පිස්සුද බං ගෑණියව උඹටයි මටයි විසුමක් වෙන්නේ නෑ කියෝ විට එයට ද හයියෙන් සිනාසුණු ඇය හේකි කොහොමද බන් දැන් එන්නේ ඒකි උඹ එනකල් කන්න බලන් ඉන්නවා උඹ තැන් තැන් වල ඇවිද බිබී ඇවිදිනවා
पोड़ी का हरियट अडुआ रे एक खाने नो बन निदागन तीन पाऊ बंग आई नोगे सबंग पीठ ही सबंग सीनिंदु एंगिली बली पीठ उलन नट पटन गाता मे निकांग हिट पम बंग ज्ञानिया हो दकी बंग ओह किए न पीठ भांबुअ तमाई एन्ने एक निधि बंग क्यूआ पीठ इलीम नातर ऊजे निक विलाव की नो क्या कैसुए रिदन वाया को हूरन ने पा पीट दैंग ऐति अनुवें क्या कसे मिनी हाँ ऐनं किया नेवत ऐगे रेडी सी डी मट यमु अंतर ओ दियना अवसान भी मेकी मेतन मिन्ने निसा गेदर गे आम सारन मारु करन वाया अनुवें सीता ओ तेते ऐंदुम पीटी में याम मट सरसे न बीट मान दाकी की लत बंद तेते ऐंदुम पीटी में अन्न किया मिन नेवता सीना सुनाय ओ बंग यानुएं पीली वदान दुन ओ तेत पिटिन्म गेदरट गिये लंगदी फील्ड एकट अलुत एकक वेन्नेदी मन दन्ने नैत्ते कियमि टिक तुरक गोत्स आपसु हरी बैलुवे कौद मेकी अनुवेन सीतमिनि ऐ एतन पेनेन्नटवत् आगी अतक्वत् देख गन्नटवत् नोमैत गेदर कुस्सियट केलिम्म अहु अमे कौद अर वेले लिंदेने नान गैनु केना मन कलिन देखला नैने मेच्चर कालेकट कौरुवत् अपे लिंदर नान्न आवे नै मन गिहिन बलन्न किया गिय ऐ आपसु आवे කවුරුවත් නැණි පුතේ කියමින් එනං යන්නේති කියමින් ඔහු තම මව විසින් පුළුසා තිබූ රොටිය දකා කුසගින්න නිවාගෙන කාමරයට එන විට මංගලී ඇහැරි සිටියාය ඔයා ඊ රැහෙනකොට වෙලා ගියාද ඇයි මංගලී ඔයානේ දොර ඇරිය මං ඇතුළට එන්න යයි කීවාම ඇයි කිව්වේ නෑ මම නෙවෙයි මට මෙතන නිින්ද ගිහින් හිටියේ ඔයා මෙතන ටිකක් ඉන්න පුතාට උණා වගේ මම මූණ සෝදගෙන එන්නම් කියා එළියට ගියාය. එතකොට කවුද මට දොර ඇරියේ? අම්මා තාත්තගේ කාමරේ නිදාගන්නේ. ඔහුට තවත් ප්‍රශ්නයක් එකතු විය. දරුවාගේ නැල්ල රස්නෙට තිබූ බැවින් මංගලී නැවත පැමිණ ඕල්ඩි කොලොන් ගහ වතුර මිශ්‍ර පීරිසියක් ගෙනවි. දරුවාගේ නැලලට පැලැස්තරයක් දැම්මාය. ඔයා කාලා ලෑස්ති වෙන්න. අපි පුතාට බෙහෙත් අරන් යමු. කී විට ඇය ඔයා නිදාගන්න මං ගිහින් එන්නම් ආවේ පාන් දෙන්න කියන විට ඔහුගේ දැසට කඳුළු ඉනුවේය මමම මෙච්චර රස්තියාදුවක් ගහලාද මේ මිනිස්සයා හිත රිදෙන වචනයක්වත් නොකියන හැටි සිතමි සුසුම් ලෑවේය ඔව් අම්මට කතා කර අම්මේ පුතාට උණ වගේ මංගලිත් එක ගිහින් බෙහෙත් ටිකක් අරන් එනවද කියා ඇසූ විට ඇයද ඉක්මනින් සූදානම් වී මංගලී සහ දරුවාද සමග ළඟම ඩිස්පෙන්සරිය වෙත ගියේය ඔහු පත්තරයක් අතට ගෙන හාන්සි පුටුවෙහි දිග ඇදුනේ රාත්‍රියේහි උදේ ලිඳගාව සිදුවේ මෙනෙහි කිරීමට මිස පත්තරය කියවීමට නොයිනි නිතැතින්ම හාන්සි පිටුවේ නිඳ ගිය මහන්සියටයි පුතේ නැගිටලා කහපන් අම්මගේ හඬට ඔහු අවදි වුණත් ඉස බරගතියකින් සහ ඇඟෙහි රස්නයක් දැනෙන්නට උයෙන් ඔහු නල්ලට අත තබා රුපියල් 10ක් සොයාගෙන පාරේ අයිනේ වූ පෙට්ටි කඩේ වෙත ගොස් පැනඩෝල් දෙකක් ගෙනවි ගිල දමා වතුර බිව්වේය ටිකක් ඉඳලම කනවා යයි සිතූ ඔහුට නැවත නිින්ද ගියේය නැවත හැරෙන විට ඔහුගේ තාත්තා අම්මා සහ මංගලී ඔහු වටා රැස් වී සිටියහ පුතේ පුතේ උඹට සහලෝලා උඩ මොකට හරි බය වුණාද නෑ අම්මේ කියා කෑමට වාඩි වුණද ඔහුට කන්නට පිරියක් නොමැත කොයිකටත් පුතේ උඹ බැඳුමයි පපඩමයි කන්නේපා ටිකක් ඇලවෙලා හිටහන් මං ගුරුන්නාසේලා ගෙදර ගිහින් එන්නම් කියා ඇයි පිටත් වුණාය දෙකට පමණ ඇයි ගුරුන්නාසේත් සමග ආවාය ඔව් සමග වචන සල්පයක් කතා කළ පසු පොඩි මහත්තයා මම ඉන්නකල් කිසි දෙයකට බය වෙන්න එපා කියා ඔහු කහගෑ නූලක්ද මතුරා ඔහුගේ කරට දමා තනියම කොහෙවත් යන්න එපා මහත්තයෝ කියා ඔහුගේ මවටද අවවාදයක් දෙමින් හවසට එළියට යන්න දෙන්න එපා හාමිනේ ප්‍රශ්නයක් වුණොත් රෑ කියලා බලන්නේ නැතිව කතා කරන්න හාමිනේ කියා ඔහුගේ මවතුන් පඳුරක් රැගෙන ඔහු යන්නට ගියේය ඇඳිරි වැටෙන විට සුරේ දොඩමනටුවේ ඔහුගේ පියා මේ ගමන ගුරුන්හන්සේ සොයා ගොස් ඔහු සමග නැවත ආවේය අනෙක් අයවලුන් එළියට ආවා ගුරුන්හන්සේ ඔහු සමග කතාවට වැටිණි ළමයටත් උණගෙන තිබූ බැවින් ඔහුට ගුරුන්හන්සේ සමග සියලු තතු ඇති සැටියෙන් කියන්නට සිටිය පොඩි මහත්තයෝ මේ සාස්තරේ අග්ගිස්සට ආ කෙනෙක් මම මට යමක් තේරු නිසා තමයි මම තනියම කතාවට ආවේ
දවාල කිව්වනම් එක පාරීම වැඩේ ඉවරයි. හා කමක් නැහැ. ඔහු කුඩා බඩු ලයිස්තුවක් සාදා මේ ටික මේ දැම්මම ගෙනත් දෙන්නයි කියමින් ඔහුගේ මවාත තැබිය. ඉන් පසු පැය දෙකක පමණ ශාන්ති කර්මයකින් පසු ගුරුනාන්සේ තවත් නූලක් ඔහුගේ ගෙලෙහි පළඳවා මාසයක්වත් මේක කරේ තියාගන්න මහත්තයා ආරක්ෂාවක් කරන්න වෙනවා. අඹුනු ෂේක් පස්සෙන් ඇවිල්ලා ගෙදරටම ඒකයි ළමයාත් අසනීප වෙලා තියෙන්නේ කියා ඔහු පිටත් විය. ටික දිනකට පසු ඔහු නැවත අප නේවාසිකාගාරයට ආවේය. ඔහුගේ ගෙලෙහි වූ නූල දැකීමෙන් අපට ඔහු ලේසියෙන්ම බයිට් කරන්නට හැකි විය. ගෙලෙහි වූ නූල දුටු මම හැමෝටම කතා කරේ සුරේ සිල් සමාදන් වෙලා වරෙල්ලා බලන්න කියමිනි. එවිට ඔහු අපිට කියවූ සිද්ධියයි ඉහත සඳහන් කළේ. සුරේ කොයි එකටත් පෙන්නපන් උඹගේ පිට. මම කියෝ විට ඔහු තම කමිසේ ගලවා පිට පෙන්නුවේය. ඔහුගේ වම් සහ දකුණු ගෙලේ දෙපසෙහි සිට පිටෙහි පහළ දක්වාම එක අතක ඇඟිලි තුනක් බැගින් සීරුම් පාරවල් හයක් විය. මචං අර ගෑනු කෙනා පිට ඇතුළුවේ ගලකින්ද? මං ඇසුවෙමි. නෑ බං, අතේ ඇඟිලි වලින්, ඔහු කීවේය. සුරේ මං කියනට පිළිගනින් පිට අතුල්ලලා තියෙන අමුණු ෂේක් බං, මේ තියෙන නියපොතු පාරවල් පොයිකටත් උඹ අපහු නිවාඩු දාලා ගෙදර ගිහින් ඒ ගුරුන්නාන්සේගේම ආරක්ෂාවක් කරගෙනම වරේ. මෙහෙ ඔව දන්නයි නැති වෙන්නත් පුළුවන්, කරන අය විශ්වාස නැති අය වෙන්නත් පුළුවන් කියා අපේ අංශ ප්‍රධානියාට විස්තරේ කියා සුරේව ඔහුට පෙන්වා නැවතත් ඔහුව ගෙදරට පිටත් කර හැරියමු. නැවත ගෙදරා ඔහු දුටු ඔහුගේ දෙමාපියන් සහ බිරිඳ නැවත ගුරුන්නාන්සේ ගෙන්වා ලොකු ශාන්ති කර්මයක් කරවූ බවත් මා විසින් දෙන ලද උපදෙස් වලට අනුව ඔහු නිතා සන්තෝෂ වූ බවත් ඒ සමගම කල් නොයවා ආයක හොඳ බවත් ආපසු ගිය විට මා මුණ ගැසී නොවරදවාම ස්තුති කරන ලෙසට ඔවුන් සියලු දෙනා මොහුගෙන් ඉල්ලා සිටි බවත් කියා කිලෝ දෙකක පමණ අලි බටර් කේක් පාර්සලයක් අපාසලින් තැබීය. මේ දුටු මගේ ඇස්වලට කඳුළු උනන දුටු සුරේ ඇයි බංගු මඩන්නේ කියු විට අපිට අපි විතරයි බං මෙහෙ ඉන්නේ. උඹ කේක් නොගෙනාව කියලා අපි තරහ වෙන්නේ නැහැ. ඔතනින් ගැලවුණු එක පූර්වයේ පිනක් කියලා හිතාගනි. යයි මම කිව්වෙමි. එහෙත් අපි ඔක්කොම කේක් කා සන්තෝෂු නෙමු. තව කාපන් අමෙන්න. ඔහු මට කියා සිනාසුනේය. මා හුට දුන් අවවාදී වූයේ සුරේ අපි ඔක්කොම ගම්බින් වලින් ඈත් ඉන්නේ. එක්කෙනෙකුට එක්කෙනා උදව් කරගන්න ඕනේ නේද කියා. දරුවා ගැන කල්පනා කර මත්පැන් බීම අඩු කරන ලෙසට කළ ඉල්ලීම ඔහුගේ බොක්කටම වැදුනි. ඔහු කිව්වේ අඩු කරනවා නෙවෙයි බං සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලයි. ඒ හැසීම අපට සන්තෝෂයට කාරණයක් වූවා මෙන්ම ඔහු කී පරිදිම මත්පැන් වලින් 100%ක් ඉවත් වී අප සැමගේම විශ්මයටද කාරණා කිය. නැවත ඒට ඔහු යොමු වන්නට ඉඩ ඇති නිසා අපි ඔහුට විහිළු කිරීමෙන් වැළකී සිටීමට වග බලාගත්තෙමු. අද කතාව මෙතනින් අවසන්. ඉතින් මම මේ කතාව උපුටා ගත්තේ holmankatha.com කියන බ්ලොග් අඩවියෙන්. ඉතින් මේ කතාව පළ කරලා තිබ්බ කෙනාට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම මේ කතෘවයිතිය තියෙන කෙනාටත් ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් ලිව්වට. මට මේ කතාවේ පළවෙනි කතෘව හොයාගන්න බැරි වුණා. ඒකයි මං කිව්වේ මේ බ්ලොග් එකෙන් තමයි මං උපුටා ගත්තේ කියලා. ඉතින් මේ කතාවේ පළවෙනි කතෘව ඉන්නවනම් අනිවාර්යම කමෙන්ට් එකක් දාන්න. මං ඔයාටත් ස්තුති කරලා අනිවාර්යම වීඩියෝ එකක් ගේනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ කතාව ඉක්මනින්ම ගේන්න. එතකන් බුදු සරණයි.